ආයුබෝවන් සුබ දවසක් කොහොමද ඉතින් ඔයාලට උන්නේ ඉතින් ටික දවසකට පස්සේ අද ඔයාලා බලන්න දවල්ට උයන ගමන් පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා චූටි දෝනිව නර්සරියකට දාලා එන ගමන් මම මාළු ටිකක් ගන්න ගියා ඉතින් ඒ මාළු ටිකත් අරගෙන ඔන්න දැන් තමයි ගෙදර ආවේ පුංචි පරාමාළු කෝරියෝ ටිකක් තිබුණා. ඉතින් මම ඒක දැක්ක ගමන් ඒක අරගෙන ආවා අද දවල්ට බදින්නත් හිතාගෙනම. ඔක්කොම මාළු ටික සුද්ධ කරලා ඉවර වෙලා අද දවසට උවමනා කරන මාළු ටික විතරක් තියාගෙන ඉතුරු ටික ෆ්‍රිජ් එකට දැම්මා. අද මම බදින්න හිතාගෙන ඉන්න මාළු ටිකට මම ලුණු ටිකක්, කහ ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, ඒත් එක්කම සෝයා සෝස් පොඩකුයි තෙල් තේ හැන්දක් විතර වගේ එකතු කරලා මේ ටික ඔක්කොම මාළු ටිකත් එක්ක මිශ්‍ර කරගත්තා. අද මම එයා ෆ්‍රයි එකේ තමයි මේ මාළු කෝරියෝ ටික බෙදගන්න හිතාගෙන ඉන්නේ. මොකද ඉතින් අපිට එයා ෆ්‍රයි එකේ ගැඹුරු තෙලේ බැද්ද වගේම හොඳට රසට තෙල් අඩුවෙන් පාවිච්චි කරලා මාළු මස් ඕනම දෙයක් බෙදගන්න පුළුවන්නේ. ඉතින් මේ ඔයාලා කළුපට ට්‍රේ එකක් විදිහට දකින්නේ මං අලුතෙන් මගේ එයා ෆ්‍රයි එක වෙනුවෙන් මිලදී ගත්ත එයා ෆ්‍රයර් ට්‍රේ එකක්. මේක සිලිකන් ට්‍රේ එකක්. මම මේක මිලදී ගත්තේ දරාස් එකෙන්. මේකේ සාමාන්‍ය වෙළඳපොලේ මිල නම් වෙනවා රුපියල් 17,000 24 වගේ මුදලක්. නමුත් මම දරාස් එකේ සේල් එකක් තියෙන වෙලාවක මිලදී ගත්ත හින්දා ගොඩාක් අඩු මුදලකට තමයි මට මේක මිලදී ගන්න පුළුවන් වුණේ. ඉතින් ඇත්තටම මගේ එයා ෆ්‍රයි එක ගැන ගොඩ දෙනෙක් මගෙන් සමහරක් වෙලාවට ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් මගේ එයා ෆ්‍රයි එකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා නම් මම කියන්නේ නැහැ. ඉතින් ඔයාලා මගේ එයා ෆ්‍රයි එක දැක්ක වෙලාවට ඒක දැකලා ඇති. මීට අවුරුදු 5කට විතර කලින් තමයි මම ওই එයා ෆ්‍රයි එක මිලදී ගත්තේ. අද වෙනකන් හොඳටම වැඩ කරනවා. නමුත් ඒකේ තියෙන එක පොඩි ගැටලුවක් තමයි ඒක ඇතුලේ තියෙන නන් ස්ටික් ලේ එක හරි ඉක්මනින් ගැලවිලා ගියා. අරගෙන මාසයක්වත් යන කලින් ගැලවිලා ගියා. මම හිතන ඒක අඩු මුදලකට මට මිලදී ගන්න පුළුවන් වුණා. ඒ ෆේලිය එක හින්දා වෙන්නේ නැති කියලා. නමුත් මේ සිලිකන් මැට් එක මේ සිලිකන් ට්‍රේ එක තියෙන හින්දා දැන් මට ඒ ප්‍රශ්නේ ගැටලුවක් නැතුව මගේ එයා ෆ්‍රයි එක පාවිච්චි කරලා ඕනම කෑමක් විදිහට හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි හරි ලේසි පිරිසිදු කරන්නත් එයා ෆ්‍රයි එක අපිරිසිදු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මාළු ටික බැදෙන්නේ එයා ෆ්‍රයි එකට දාලා ඊළඟට මම හාල් ටිකක් ලිපේ තියාගත්තා. අද මම නාඩු හාල් ටිකක් තමයි ලිපේ තියාගත්තේ. ඉතින් මම හාල් ටික ලිපේ තියාගනිද්දිම කරාබු නැටි දෙකක් එක්ක රම්පි කොළ කෑල්ලකුත් දාලම තමයි හාල් ටික ලිපේ තියාගත්තේ. ඊළඟට සුපුරුදු විදියට මම පරිප්පු ටිකක් අද හදනවා. ඉතින් අපි ලංකාවේ අපි කවුරුත් වැඩිපුර කැමති ඉන්නේ පරිප්පු කන්න. ඉතින් මම හාල් ටික ලිපේ තියාගෙන ඊළඟට පරිප්පු ටිකක් ලිපේ තියාගත්තා. මොකද ඒ විදිහට ටිකක් හැම්බෙන්න ඕන කරන දේවල් වැඩිය අපිට හැන්ද පාවිච්චි කරන්න නැතුව හැම්බෙන්න දීලා අපිට වෙන වැඩක් කරගන්න පුළුවන් වගේ දේවල් මුලින්ම අපි ලිපෙන් තියාගන්න එකෙන් අපිට අනිත් වැඩ ටික කරගන්න කාලය ඉතුරු වෙනා වගේම අපේ වැඩත් පහසු වෙනවා.
ඊළඟට මම අද චව්චව් කරි එකක් හදන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේක පොඩි චව්චව් ගෙඩියක්. ඉතින් මේක ඇත්තටම මේ එක මේ සාමාන්‍ය දවසකට අපිට ව්‍යංජනයක් විදිහට හදන්න මදි මේක පොඩි නිසා. ඉතින් මේ වගේ එක වේලක් වගේ gedara කෑම උයන දවසකට මේක ඇති හින්දා මම හිතුවා අද මේක හදා ගන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් නම් මම වෙනදට චව්චව් gedaraට ගෙනාවාම සාමාන්‍ය විදිහට අල හොද්දක් හදනවා වගේ පොල් කිරි ටිකක් දාලා ඒ විදිහට තමයි හදාගන්න මුලින් තැම්බෙන්න තියලා. නමුත් ඉතින් අද මට හිතුණා ටිකක් වෙනස් විදිහට හදන්න ඕනේ කියලා. ඒක හින්දා තමයි පොඩක් තෙල් ටිකක් එහෙම දාලා මේ චව්චව් කරි එක හදාගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මම මුලින්ම චව්චව් ගෙඩිය දෙකට පළලා ඊට පස්සේ වටේ තියෙන පොත්ත අරගත්තා. චව්චව් ගෙඩිය සුද්ධ කරලා කපා ගන්න අතරෙම මෙන්න මේ දේවල් ටික ඔයාලත් එක්ක කතා කරන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් මේ චව්චව් ගෙඩිය විතරක් නෙමෙයි විවිධාකාරවණු කෑම වර්ග තියෙනවා. සමහරක් වෙලාවට ඒවා හැදුවොත් මෙන්න මේම හැදුවොත් විතරයි ඒක රස. ඒ වගේ අදහස් අපි අතර තියෙනවා. මේ කෑම එක නම් මේ විදිහටම හදන්න ඕනේ. සමහරක් කෑම නම් පොල් අඹරලා යුවේ නැත්තම් අපෝ ඒක රහ නැහැ. මිනිස් ටික බෙදලා යුවේ නැත්තම් අපෝ ඒක හරියන්නේ නැහැ. ඒ වගේ අපේ සාම්ප්‍රදායිකව සමහරක් විට අතීතේ ඉඳන් පැවතෙන විවිධාකාර මත තියෙනවා. නමුත් මම කියන්නේ ඔබ ඔබේ යුවන් පිහුම් කලාවට හෝ ඒවා ඔබේ ජීවිතයට හෝ ඒවා කිසිම දෙයකට සීමා මායිමක් දාන්න එපා. අද වෙනකොට විවිධාකාර රස කෑම වට්ටෝරු ලෝකෙ බිහි වෙලා තියෙන්නේ විවිධාකාරවණු පුද්ගලයින් එක රාමුවකට කොට වෙලා ඉන්නේ නැතුව අලුත් අත්හදා බැලීම් කරපු නිසා. ඉතින් ඔයාට කැමති විදියට හිතෙන විදියට උයන්න ඕනම දෙයක් කරන්න පුරුදු වෙන්න. එකම දේ වෙන්න ඕනේ අනිත් අයට හානියක් බාධාවක් නොවන විදියට ඔයා කරන වැඩ කටයුතු ටික කරන එක විතරයි. ඉතින් අලුතෙන් යුම් පිහුම් කලාවට එන මගේ ආදරණීය නංගිල මයිලා ඔයාලා හැමෝටම මං කියන්නේ ඉතින් කවුරුවත් කියන දේවල් වලට එහෙම ඉතින් බොරුවට බය වෙන්න ඕනේ නැහැ. ඔයාට හිතන විදිහට යුම් පිහුම් කලාවේ මූලික දේවල් ටික විතරක් හොඳින් මතක තියාගෙන ඔයාට හිතන විදිහට රසට උයන්න. ඉතින් ඔන්න ඒ අතරෙම මම තෙල් ටිකක් ලිපියේ තියලා ඒ තෙල් ටික රත් වෙනකොට අබ පොඩ්ඩක් දාලා ඊළඟට සුදු ලුණු රම්පෙ කරපිංචි එක්ක බී ලුණු ටිකකුත් දාලා පොඩ්ඩක් ඒ ටික බෙදෙන්න දුන්නා. මම මේ චව්චව් කරි එක තමයි හදන්නේ. ඉතින් මුලින්ම චව්චව් කරි එකක් කිව්වට මුලින් චව්චව් ටික තෙල් දාගන්න තමයි මම හිතාගෙන මේ ටික ඔක්කොම මේ විදිහට ලෑස්ති කරගෙන පටන් ගත්තේ. ඉතින් මේ ටික ටිකක් බැදුනට පස්සේ මම එකට කැලිමිරිසුයි තක්කාලි ටිකකුත් එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කළා ආපහු පාරක් පොඩ්ඩක් මිශ්‍ර කරගන්නවා. කලින් හොඳින් බැදුණු ලුණු ටිකට පස්සේ මම පොඩියට කපාගත්ත චව්චව් ටිකත් එකතු කරලා ඒක ටිකක් මිශ්‍ර කරගෙන ඊළඟට ගොරක පේස්ට් එකකින් පොඩ්ඩකුයි ලුණු කැට ටිකකුයි එකතු කරගත්තා. ඒ ටික එකතු කරගෙන ආයෙම හොඳින් මිශ්‍ර කරගත්තා. මෙතනදී මම චව්චව් ගෙඩිය හීනි පෙති වෙන්න තමයි කපාගෙන තියෙන්නේ. මොකද චව්චව් කියන්නේ චුට්ටක් තැම්බෙන්න වෙලා යන එකක්නේ. ඉතින් ඒ හින්දා පුංචියට කපා ගන්න තරමට ඒක ඉක්මනින් අපිට තඹ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක එහෙමම තැම්බෙන්න තියලා මට මේ ටික උයාගෙන යද්දි හිතුණා කොළ මැල්ලුමක් හරි සම්බෝලයක් හරි තිබුණා නම් හොඳයි නේද කියලා. ඉතින් මම වත්තට ඇවිල්ලා කිරි අඟුන කොළ ටිකක් කඩාගත්තා. ඉතින් මේ කිරි අඟුන් ටික මගේ වත්තේ තියෙන ඔංචිල්ලාවේ වහල උඩ තමයි හැදිලා තියෙන්නේ. බොහොම මාරුවෙන් ඔංචිල්ලාවට නැගලා පැද්දි ඉඳගෙන තමයි මේ කොළ ටික මම මේ කඩාගන්නේ. ඉතින් ඒකයි හරියට වීඩියෝ එකේ මම මේ කොළ ටික කඩන විදිය වීඩියෝ වෙලා නැත්තේ. බොහොම මාරුවෙන්, මොකද ඔංචිල්ලාවකට නැගලා මේක කඩනකොට ඔංචිල්ලාව පැද්දෙනවානේ.
පලාටික කඩාගෙන එද්දි චව් චව් කරි එකත් හොඳට තැඹිලා තිබුණේ. ඉතින් ඇත්තටම මේ ප්‍රමාණයෙන් විතරක් මේ විදිහටම අපිට ව්‍යංජනයේ ලිපෙන් බාගන්න පුළුවන්. මේක එතකොට චව් චව් ටික තෙල් දාලා විදිහට අපිට ගන්න පුළුවන්. නමුත් මම අද හදපු පරිප්පු එකට පාවිච්චි කරපු පොල් කිරි වලින් ටිකක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් ඒ පොඩ අපෝ ෆ්‍රිජ් එකේ දාලා තියෙනක අපරාදේ වගේ කියලා මට හිතුණු හින්දා ඒ පොල් කිරි ටිකත් මම මේ චව් චව් එකටම එකතු කරගත්තා. ඉතින් එතකොට මේක චව් චව් කරි එකක් වුණා. ඔන්න ඉතින් මම දැන් කිරි අඟුණ කොළ ටික ලියා ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී පුංචි දෙයක් ඔයාලට කියන්න ඕනේ. මේක උයන පිහන කට්ටියට උදව් වෙන්නත් ඉඩ තියෙන කාරණයක්. ඉතින් හිතන්නකෝ ඔයාගේ පිහිය පලා ටිකක් එහෙම කපනකොට මෝහත නැති වුණා කියලා දැන් මෝහත් කරගන්නත් විදිහක් නැහැ. ඉතින් ඔයා ගෙදර කට්ටියට විතරක් වගේ නම් හදන්නේ ඒ වගේ වෙලාවට ඒ පිහියෙන් පුළුවන් විදිහට ටිකක් ලොකුවට පලා ටික කපා ගන්න. දැන් ඔයාලට අද පේනවා ඇති මගේ මේ කිරි අඟුණ කොළ ටිකත් මම ටිකක් ලොකුවට ලොකුවට තමයි ලියාගත්තේ. හීනියට ලියාගන්න බැරි වුණා. මොකද මගෙත් අද මේ පිහියේ මෝහත පොඩ්ඩක් අඩු වෙලා තියෙන හින්දා. ඉතින් එතකොට ඒ වගේමයි මම දැකලා තියෙනවා එහෙම මෝහත නැති පිහියෙන් හරියට කැපෙන්නේ නැතුව සමහර වෙලාවට සමහර අය කොළ ටික කපනවට වඩා තලනවා. ඉතින් එහෙම වුණාම පලා වගේ දෙයක තියෙන ගුණත් නැති වෙනවා. ඒ වගේමයි මේ වගේ කිරි අඟුණ අඟුණ වගේ ඒ වගේ පලා වර්ගයන් නම් එහෙම තැලෙන තැලෙන තව තිත්ත රසයකුත් එකතු වෙන්න පුළුවන්. ඉතින් අපි අපේ පවුලේ කට්ටිය වෙනුවෙන් විතරයි නම් හදන්නේ. එතකොට ඉතින් චුට්ටක් හීනියටම පලා ටික කපා ගන්න බැරි වුණා කියලා ලොකු ගැටලුවක් නැති වෙනවා. මේ වගේ අවස්ථාවක් හදිසියෙන් හදිසි අවස්ථාවක් ආවොත් එහෙම ඉතින් චුට්ටක් ලොකුවට පලා ටික කපා ගන්න. වැදගත්ම දේ තමයි පිහිය කැපෙන්නේ නැති හින්දා එක උඩ එක අර කොටනා වගේ තල්ල තල්ල යන විදිහට පලා කපන්න එපා. ඉතින් ඔන්න අන්තිමට මම පලා ටික කපාගෙන ඒකට සම්බෝලට අවශ්‍ය කරන කලමනා ටිකක් දාලා ඉවර වෙලා ඒක පැත්තකින් අරන් තියාගත්තා. මේක මම කවලම් කරේ නැහැ. මොකද මේ වගේ කිරි අඟුණ අඟුණ වගේ දෙයකින් සම්බෝලයක් හදනකොට කන්න බලාගෙනම තමයි ඒක කවලම් කරන්න ඕනේ. නැත්තම් තිත්ත රසයක් එන්න පුළුවන් හින්දා. ඉතින් ඔන්න දැන් මම මගේ දවල් කෑම වේල ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. ඉතින් මම මේ ටික උයපු භාජන වලින් මේ වීදුරු බෝල් වලට දාලා අරන් තියාගත්තා. චූටි දුවව නර්සරියකින් එක්කන් ඇවිල්ලා තමයි අපි දවල්ට කෑම ගන්නෙ. ඉතින් මෙතන පරාමාළු ටිකත් හොඳින් බැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ට්‍රේ එක පාවිච්චි කරන එකේ ලොකුම පහසුව අපිට ඒක පිටින්ම ඕනනම් අවශ්‍ය වෙලාවක මේසෙකට උනත් තියන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි මම මේ පරාමාළු කූරියෝ ටික තෙල් පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා විනාඩි 15ක් වගේ වෙලාවක් සෙල්සියස් අංශක 200ක වගේ උෂ්ණත්වයක තමයි මේ බැදගෙන තියෙන්නේ. විනාඩි 5 කාණ්ඩ 3කට තමයි මේ විනාඩි 15 මම අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාගේ එයා ෆ්‍රයි එකට අනුව ඔයාගේ යන කාලය සහ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ උෂ්ණත්වයමයි කියලා කියන්න බෑ. ඒ වුණාට මේ ළඟ තියෙන උෂ්ණත්වයකට මේව කරගන්න ඔයාට පුළුවන් වෙයි. ඉතින් ඔයා ට්‍රයි කරලා බලන්න. ඔයා එයා ෆ්‍රයර් කියන දෙයට අලුත් කෙනෙක් නම් බය නැතුව පාවිච්චි කරලා බලන්න. මොකද ඉතින් ඒක ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිත උත්තරයක් හින්දා. නමුත් ඉතින් චුට්ටක් කරන් විල නම් ටිකක් වැඩියෙන් යනවා. ඉතින් ඒ වුණත් ඒක ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිත හින්දා ඔයාට හැකි අවස්ථාවල එයා ෆ්‍රයර් එක පාවිච්චි කරන්න. ඉතින් අද දවල් කෑම පිඟාන බෙදා ගන්න වීඩියෝ එකක් නම් වීඩියෝ එකට ඇඩ් කරලා නැහැ. නමුත් කෑම පිඟානේ ලස්සන පොඩි වීඩියෝ එකක් සහ පින්තූර ටිකක් මම එකතු කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා පල්ලැහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා ඒ ළඟින්ම තියෙන bell icon එකත් click කරලා මට පුංචි සහයෝගයක් දෙන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙමනම් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම
ඔයාලා මුණ ගැහෙන්නේ නැන බලාපොරොත්තුෙන් අදට මං ගිහින් එන්න මම simple life in sri lanka youtube channel එකෙන් මානී